පළාත් සභාවට පොලිස් හා ඉඩම් බලතල ඇතුළත් 13 වන ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව එපාමෑයෙන් භික්ෂුන් වහන්සේ පිරිසක් අද පාගමනින් කොළඹට පැමිණියා. එම පාගමන නතර කිරීමට පොලිසියේ විශාල කණ්ඩායමක් යොදවා තිබුණා. භික්ෂුන් වහන්සේලා පාර්ලිමේන්තු අසලට ගමන් කිරීමට කටයුතු කිරීමත් සමග පොලිස් මාර්ග බාධක යොදා එය වැළැක්වීමට කටයුතු කළා. එෙහිදී ඇති වූයේ උණුසුම් තත්ත්වයක්. ولكن يجب ان يكون هناك افضل من
එදාසමසි අසූහතේ ඉන්දලංකා ගිසුමස්සේ 13 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සම්මත කරගෙන බලය බෙදා හැරීමක් කරන්නට එදා ආණ්ඩුව උත්සාහ කළා. ඒ බලය බෙදා හැරීමේදී එහි තිබුණු පොලිස් බලතල ඉඩම් බලතල නොදෙන්නට ජේ.ආර්. ජයවර්ධන තීන්දුව කළේ ඇයි කියලා අපි හැමෝම කල්පනා කරන්න ඕනේ. ඉන්පසු කිසිම ජනාධිපතිවරයෙක් මේ දේ කළේ නැහැ. රනිල් වික්‍රමසිංහට තියෙන අමාරුව මොකද්ද? විශේෂයෙන් අනුන්ගේ පින් බලයක් අරගෙන ජනාධිපති වෙලා ඔහුට තියෙන අමාරුව මොකද්ද? මේක ඉක්මනට කඩල කෑලි වලට දෙන්න. දෙමළ ජනතාවගේ ප්‍රශ්නේ මේක නොවේ. දෙමළ ජනතාවගේ ප්‍රශ්නේ උතුරු නැගෙනහිරට ගිහින් බලන්න ඕනේ. ඔවුන්ට බෞද්ධ ප්‍රශ්න තියෙනවා, අධ්‍යාපන ප්‍රශ්න තියෙනවා, දරිද්‍රතාවයේ ප්‍රශ්න තියෙනවා. ඊළඟට වතුර නැව වගා කරගන්න, නිෂ්පාදනය කරපු දේ අලෙවි කරගන්න විදියක් නැහැ. මේ ප්‍රශ්න වලට විසඳුම් දෙන්නේ නැතුව සුමන්ත්‍රින්වත් ඉල්ලපු නැති, ඒගොල්ලොත් බලපෑම් කරේ නැති 2009 ඉඳන් අපි බොහොම සහජීවනයෙන් ජීවත් වෙච්ච රටක ඇයි මේ නැවත වරක් ජාතිවාදී අර්බුදයක් නිර්මාණය කරලා මේ රටේ තිබිච්ච සාමකාමී වටපිටාව නැති කරන්න කල්පනා කරන්නේ? රටේ ලෝකෙ සිදුවන උණුසුම් පුව දැනගන්න සියත නිවුස් YouTube channel එක අදම subscribe කරන්න.